කරගත යුතු සුදුසුකම් මොනවද කියන කරුණු අපි කතා බහ කළා. ඉන් ඉදිරියට සතර සතිපට්ඨානෙහි කායානුපස්සන, වේදනානුපස්සන, චිත්තානුපස්සන, ධම්මානුපස්සන කියන මේ සතිපට්ඨාන සතර අනුපිළිවෙලින් පැහැදිලි කරන බව අපි සිහිපත් කළා. ඒ අනුව අද දවසේ එහි පළමු යන්න කායානුපස්සන සතිපට්ඨානය පිළිබඳවයි ධර්ම දේශනාව සිද්ධ කෙරෙන්නේ. මේ සතර සතිපට්ඨානය පිළිබඳව පුළුල් වැටහීමක් ඇති කර ගන්නට එක් එක් සතිපට්ඨානය පිළිබඳව දින ගණනක් මුළුල්ලේ කතා බහ කිරීම උනත් අවශ්‍ය වෙනවා, ප්‍රයෝජනවත් වෙනවා. නමුත් අපට තියෙන කාල වේලාව අනුව එක් දිනකදී එක් සතිපට්ඨානයක් පිළිබඳව කතා බහ කරලා සාකච්ඡා කරලා හැකිතා කෙටියෙන් පින්නතුන්ට වැටහෙන ප්‍රමාණයෙන් දේශනා කරන්නට අපි උත්සාහවත් වෙන්නේ. ඒ පිළිබඳව ගැටලු එතනම් ඒවා ධර්මදේශනාවෙන් අනතුරුව සාකච්ඡා කරන්නට පුළුවන්. ඒ වගේම සමහර පින්නතුන් ඉඩ කඩ තියෙන හැටියට උදේ කාලේ, ඒ වගේම සමහර කෙනෙක් හවස් කාලේ විහාරස්ථානයට පැමිණෙනවා, ප්‍රායෝගිකව භාවනාව පුහුණු කරනවා. ඒ වගේම තමන්ට තියෙන ගැටලු සාකච්ඡා කරනවා. තම තමන්ට ඉඩ කඩ තියෙන හැටියට උදේ කාලේ හෝ සවස් කාලේ තමන්ට කැමති දිනක හාමුදුරුවෝ සමග කතා බහ කරලා යොදා ගන්නට පුළුවන් තියෙන ගැටලු සාකච්ඡා කරන්න. අද ඒ සතිපට්ඨාන සතරෙහි පළමු වෙන්න කායානුපස්සන සතිපට්ඨානය බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඉදපන භික්කවේ භික්ඛු කායේ කායානුපස්සී විහෙරති. මහණෙනි, මේ භික්ෂුව එහෙම නැත්නම් සසර බය දැකපු, මේ සසරෙහි નિසරු බව දැකපු, විමුක්තිය උදෙසා උත්සාහවත් වන තැනැත්තා. මෙතන භික්ඛු කියලා කියන්නේ පැවිද්දා පමණක් කියන එක නෙවෙයි,
වික්ෂුන් වහන්සේලාටයි මේ සූත්‍රය දේශනා කරන්නේ සතිපට්ඨාන සූත්‍රය. ඒ නිසා භික්ෂු කියලා ආමන්ත්‍රණය කරනවා. ඒ වගේම භික්ඛු කියන වචනේ ගැඹුරු අර්ථය තමයි සංසාරේ භයං ඉක්ඛතේති භික්ඛු. සසර බය නිවැරදිව දැකපු තැනත්තා. හැබැයි බය වුණු තැනත්තා නෙමෙයි. එහෙත් යම් වෙනසක් තියෙනවා. මම හිතන්නේ පෙර වෙසක් ධර්ම දේශනාවේදී මම තරමක් ඒක පැහැදිලි කළා. බය දකින්නයි බය වෙනවයි කියලා කියන්නේ දෙකක්. උදාහරණයක් හැටියට ගත්තොත් සර්ප විස වෛද්‍යවරයෙකුයි සාමාන්‍ය පුද්ගලයෙකුයි මහවනේ යනකොට අතිශය විසගෝර සර්පෙක් හමු වෙනවා. ඒ සර්පයා දුටු සැනින්ම අර සර්ප විස වෛද්‍යවරයා දන්නවා මේ සර්පයා මෙතරම් බරපතල උග්‍ර විස ඇති සර්පෙක්. දෂ්ට කළොත් විනාඩි කිහිපයකින් පැය කිහිපයකින් ජීවිතක්ෂයටපත් වෙනවා. ඒ නිසා මේ සතා මාරාන්තිකයි කියලා ඒ සතාගේ බිය දකිනව මනවේ. හැබැයි අර සාමාන්‍ය පුද්ගලයා මේ සතා බියජනකයි උග්‍ර විසයි කියලා අහලා තියෙනවා. අහලා තියෙන නිසා ඒ සාමාන්‍ය මනුස්සයා සර්පයා දැකපු ගමන් බය වෙනවා. ජීවිත ආසාව නිසා ඒ සර්පයාට බය වෙනවා. එතකොට විෂ වෛද්‍යවරයා බියපත් වෙන්නේ නැහැ. හැබැයි අර තැනත්තාට වඩා හොඳින් ගැඹුරින් මේ සර්පයාගේ තියෙන භයානකත්වය දකිනවා. සාමාන්‍ය මනුස්සයා බය දකිනව වෙනුවට බියපත් වෙලා කලබල වෙලා ඇතන් විට සර්පයා කවා ගන්නටත් පුළුවන්. විෂ වෛද්‍යවරයා සර්පයා ස්පර්ශ කරන්නට උනොත් ස්පර්ශ කරනවා, ඉවත් කරන්නට උනොත් ඉවත් කරනවා, මගහැර යන්නට උනොත් මගහැර යනවා, දමනය කරන්නට උනොත් දමනය කරනවා. ඒ සියල්ල කරන්නට ඔහු දක්ෂයි. හැබැයි අර සාමාන්‍ය අවශේෂ පුද්ගලයන් සියලු දෙනාට වඩා ඔහු සර්පයාගේ විස මැනවින් දකිනවා. එතකොට මේ සසර ගමනේ යම් කිසි කෙනෙකුට නිවන් දකින්නට අවශ්‍ය නම් ඒතනත්තා මේ සසරෙහි තියෙන බිය අර විෂ වෛද්‍යවරයා සර්පයාගේ උග්‍ර විස මැනවින් දැකගන්නේ යම්සේද, අවබෝධ කරගන්නේ යම්සේද, ඒ ආකාරයෙන් සසරෙහි බිය දැකගත යුතුයි. හැබැයි බියපත් වුණොත් නිවන් දකින්නට තබා මෙලොව හරියාකාරව පවත්වා ගන්නටත් කෙනෙකුට අපහසු වෙනවා. ඒකෙන් කලබල වෙලා මෙලොවත් විනාශ කරගෙන පරලොවත් විනාශ කරගෙන කළ හැකි දේ පටලවාගෙන නොකළ හැකි දේට අත ගහලා ඒවා තුළිනුත් බොහෝ පීඩා ඇති කරගෙන මේ විදිහේ මහා පටලැවිලි ඇති කරගන්නා සසර පිළිබඳව බියපත් වුණා. අද සමාජය දිහා බලනකොට මේ රටවල සමහරට ඒ தත්ත්වය තරමක් වෙනස් වෙන්න පුළුවන්. ලංකාව පිළිබඳව ගත්තොත් නම් බොහෝ දෙනා සසර පිළිබඳව බියපත් වුණු අය තමයි අපට දකින්නට තියෙන්නේ. ඉතාම කලාතුරකින් අය තමයි සසරෙහි බිය දැකගත්තු අය ජීවිතය පිළිබඳව, ලෝකය පිළිබඳව, සසර පිළිබඳව ක්‍රමානුකූලව හඳුනාගෙන කලයුත්ත මනවින් අනුපිළිවෙලින් ආරම්භ කරලා කරගෙන යන්නේ. එනිසා මේ සතර සතිපට්ඨානයේ යම් කෙනෙක් පුහුණු කරනවා නම් බියපත් වෙලා ඒ කරන්නට පුළුවන් කමක් නැහැ. අපෝයි අපාගත වුණොත් මහ දුක. මේ ජීවිතේ කොහොම හරි සෝවාන් ඵලයටපත් වුණොත් නම් යන්තම් අපායෙන් වළකින්නට පුළුවන්. මේ විදිහේ මති මතාන්තර වලින් මනස ව්‍යාකූල කරගෙන දඟලන කෙනෙක් නොවේ. ඒ නිවැරදිව සසර බිය දකින කෙනා සෝවාන් වීමේ අගය දකින්න, සසරෙහි භයංකර බව දකින්න, තමන් දැනට ඉන්නා තත්ත්වය දකින්න, තමන් ඉන්නා තත්ත්වයෙන් අඩුම තරමින් සෝවාන් ඵලය වෙතවත් සමීප වෙන්නට කෙසේ කෙසේ කටයුතු කළ යුතුද කියලා මනවින් තේරුම් අරගෙන ඉඩ ඇති හැම ආකාරයෙන්ම ඒ සඳහා ක්‍රියාත්මක වෙන්නට උත්සාහවත් වෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඉදපන භික්කවේ භික්කු මහණෙනි මේ සසර බය දක්නා තැනැත්තා කායේ කායානුපස්සී විහෙරති. මේ කයෙහි කය අනුව බලමින් වාසය කරනවා. කයෙහි කය අනුව බලමින් වාසය කරනවා. ඉදිරි සතිපට්ඨානවලත් එහෙමයි සඳහන් වෙන්නේ වේදනාවෙහි වේදනාව අනුව බලමින් වාසය කරනවා.
සිතෙහි සිත අනුව බලමින් වාසය කරනවා. ධර්මයන්හි ධර්මය අනුව බලමින් වාසය කරනවා. එයි මේ දෙපාරක් කියන්නේ. කය අනුව බලමින් වාසය කරනවා කිව්වහම ප්‍රමාණවත් නැතිද? කයෙහි කය අනුව බලමින් වාසය කරනවා කියන්නේ ඇයි? කය අනුව බලන්නට නම් අපි මුලින් කිව්වා කරුණු තුනක් ඒ පුද්ගලයා සතුව තියෙන්න ඕන, සිහිය, ප්‍රඥාව සහ වීර්යය. ප්‍රධාන වශයෙන් ඒතනත්තා සිහිය කය වෙත යොමු කරනවා. කය වෙත යොමු කරන ලද සිහියෙන් යුක්තව කය අනුව බලමින් වාසය කරනවා. කය වෙත යොමු නොකරන ලද සිහිය ඇති පුද්ගලයාට කය අනුව බලන්නට පුළුවන් කමක් නැහැ. සිත ගැන සිත සිතා කය අනුව බලන්නට පුළුවන් කමක් නැහැ. වේදනාවන්ගෙන් මනස ව්‍යාකූල කරගෙන වේදනාවන් කෙරෙහි සිත පවත්වාගෙන කය අනුව බලන්නට බෑ. ධර්මයන් කෙරෙහි සිත පවත්වාගෙන කය අනුව බලන්නට බෑ. කය අනුව බලන්නට නම් කයෙහි සිහිය පිහිටවා ගන්නට ඕනේ. ඒකයි කයෙහි කය අනුව බලමින් වාසය කරනවා කියලා බුදුරජාණන් වහන්සේ දෙවරක් පුනරුච්චාරණය කරන්නේ ඒ අරුතේ. සාමාන්‍යයෙන් මේ වන විටත් භාවනා කරන අයට මේ පිළිබඳව අත්දැකීම් තියෙනවා. ආස්වාස ප්‍රස්වාසයේ කායානුපස්සනාව, ආස්වාස ප්‍රස්වාසයේ කරන්න ගිය තැන කයෙහි යම් යම් වේදනා දැනෙනවා. දැනෙනකොට හුස්ම ඇතුල් වෙනවා පිට වෙනවා කියලා හිතනවා. හැබැයි හිතුවට සිත කොහෙද එල්බගෙන තියෙන්නේ? අර වේදනාව කෙරෙහි. ඒ වේදනාවත් එක්කලා පටලැවිලා ඉන්න ගමන් හුස්ම ඇතුල් වෙනවා පිට වෙනවා කියන එකත් හිතන්නට උත්සාහ කරනවා. එතකොට සිත පිහිටවාගෙන තියෙන්නේ, සිත එල්බගෙන තියෙන්නේ වේදනාවෙහි. නමුත් කය අනුව බලන්නටයි උත්සාහ කරන්නේ. ඒක එතරම් සාර්ථක කායානුපස්සනාවක් වෙන්නේ නැහැ. කය අනුව දකින්නට ඒ ප්‍රමාණවත් වෙන්නේ නැහැ, සිහිය නිවැරදිව පිහිටලා නැති නිසා. ඒ නිසා කායානුපස්සනාව පුහුණු කරන තැනත්තා කය අනුව සිහිය පවත්වාගෙන තමයි ඒ කය අනුව නැවත නැවත ගැඹුරින් නුවණින් දකින්නේ. කායේ කායානුපස්සේ විහෙරති. අනුපස්සී කියලා කියන්නේ නැවත නැවත බලනවා. පස්සති කියලා කියන්නේ පාලි භාෂාවෙන් බලනවා, දකිනවා. අනුපස්සී කියලා කියන්නේ නැවත නැවත දකිනවා. ගැඹුරින් දකිනවා. පුන පුනා දකිනවා. මේ කයෙහි ස්වභාවය. කොහොමද? කායේ කාය අනුපස්සී විහෙරති. ආතාපේ සම්පජානෝ සතිමා. අර පෙර දිනේ අපි සිහිපත් කරපු කරුණු තුන කොහොමද කය අනුව මෙනෙහි කරන්නේ? මේ කරුණු වලින් යුක්තව සතිමා සිහියෙන් යුක්ත, සම්පජානෝ නුවණින් යුක්තව, ආතාපේ කෙලස් තවන, කෙලස් ප්‍රහාණය කරන, රුචි අරුචිකම් පරයාගිය, අවශ්‍යතාවයේ අනුව ක්‍රියාත්මක වෙන, දැඩි වීර්යයෙන් යුක්තව එතනත්තා ක්‍රියාත්මක වෙනවා. කොහොමද? විනීය ලෝකේ අභිජ්ජා දෝමනස්සං. මේ පංචස්කන්ධ ලෝකය පිළිබඳව ඇලීම ගැටීම දුරු කරන්නේ අන්න වීර්ය පැහැදිලි වෙන තැන. එතනත්තා කය දිහා බලන්නේ, මේ උත්සාහය කරන්නේ තමන් කැමති විදිහට නෙමෙයි, තමන් අකමැති විදිහටත් නෙමෙයි. තමන්ගේ කැමැත්ත අකමැත්ත මැඩපවත්වා එයට මුල්තැන නොදී අවශ්‍යතාවයේ පරිදි උත්සාහ කරන්නට ඔහු ක්‍රියාත්මක වෙනවා. ඒ කියන්නේ මා පෙර දිනේ තරමක් විස්තර කළා. වීර්ය කරනවා කිව්වහම අපි හුඟක් දෙනෙක් හිතන්නේ අපිට හුඟක් වීර්ය තියෙනවා. මමත් කාලයක් හිතාගෙන හිටියා මට බොහෝ දේ කරන්නට පුළුවන්, හොඳ වීර්යක් තියෙනවා, හිතුවොත් යමක් කරන්න පුළුවන්. මම හිතාගෙන හිටියා ඇත්තටම මට ලොකු වීර්යක් තියෙනවා කියලා. මම එක්තරා ප්‍රමාණයකින් මා ගැන අභිමානයක් තිබුණා. නමුත් කලක් ගුණධම් වඩද්දී වීර්ය කියන්නේ මොකක්ද කියලා වැටහුණාට පස්සේ ඇත්තටම මට මා ගැනම ලැජ්ජ හිතුණා. අපි වීර්ය කියලා මොකක්ද පුහුණු කරලා තියෙන්නේ? බොහෝ විට එදිනදා ජීවිතයේ අපි වීර්ය හැටියට පුරුදු පුහුණු කරන්නේ තමන් කැමති දේ ගොඩනගන්නට උත්සාහ කරනවා, අකමැති දේ බැහැර කරන්න උත්සාහ කරනවා. ඒක තමයි අපි වීර්ය හැටියට හඳුනාගන්නේ. කැමති දේ ගොඩනගන්නට උත්සාහ කිරීම තෘෂ්ණා මූලිකව ඇති වෙන වීර්යයි, අකමැති දේ බැහැර කරන්න දරන උත්සාහය පටිඝේහෙවත් ද්වේෂයේ මුල් කරගෙන ඇති වෙන වීර්යයි. ක්ලේශ ධර්මයක් මුල් කරගෙන යම් වීරයක් ගොඩනගෙනා නම් ඒ සම්මා වායාමයේ නොවේ. ඒට කියන්නේ මිච්ඡා වායාමය, අකුසල වීරය. මේ වීරය නැමැති ධර්මය කුසලයත් එක්කත් යෙදෙනවා, අකුසලයත් එක්කත් යෙදෙනවා. අකුසල් සිත සමග යෙදෙනකොට අකුසල් කරන්නට සහාය වෙනවා,
කුසල් සමග යෙදෙනකොට කුසල් කරන්නට සහාය වෙනවා. ඒ නිසා වීර තිබුණට ප්‍රමාණවත් නැහැ. එය කුසලයක් එක්කද අකුසලයක් එක්කද මුසු වෙලා තියෙන්නේ කියලා අපි හඳුනගන්නවා. ඒ තෘෂ්ණාව සමගම මුසු වෙලා තියෙන්නේ ඒ කුසල වීර නෙමෙයි. එය අලෝභ අද්වේෂ අමෝහ කියන අලෝභයයි කියලා කියන්නේ පරිත්‍යාගශීලීත්වය, අද්වේෂයයි කියලා කියන්නේ මෙත්තාව මෛත්‍රිය, අමෝහයයි කියලා කියන්නේ ප්‍රඥා. මේ කියන මූලධර්මයන් සමග මුසු වෙලා නම් ගොඩ නැගෙන්නේ ඒකට කියනවා කුසල වීර්ය කියලා. රැකියාව වුණත් කුසල වීර්යෙන් කරන්න පුළුවන්. නිවන් දකින්න උත්සාහ කිරීම විතරක් නෙමෙයි. මම අර වෙසක් පොහෝ ධර්ම දේශනාවේදී පැහැදිලි කරානේ කෙනෙකුට මේ ධර්මානුධර්ම ප්‍රතිපත්තිය පුරන්නට පුළුවන්, ලෝකෝත්තර පරමාර්ථ සාධනය කරගන්නත් ධර්මානුධර්ම ප්‍රතිපත්තිය පුරන්න පුළුවන්, ලෞකික පරමාර්ථ සාධනය කරගන්නත් මේ යොදා ගන්න පුළුවන්. එහි ඇති වරදක් නැහැ. හැබැයි ලෞකික පරමාර්ථයන් ධාර්මික ආකාරයෙන් සම්පාදනය විය යුතුයි. ඒවා ධර්මානුධර්ම ප්‍රතිපන්න ආකාරයෙන් සම්පූර්ණ විය යුතුයි. එතකොට යම් කෙනෙක් රැකියාව කරනවා නම් ධනය හම්බ කරනවා නම් ඒකත් කුසල වීර්යක් හැටියට කෙනෙකුට සම්පාදනය කරන්න පුළුවන්. ඇතම් කෙනෙකුට අකුසල වීර්යක් හැටියට සම්පාදනය කරන්න පුළුවන්. තමන් ධනය හම්බ කරන්නේ තමන් ධනයට කැමති නිසා නම්, ඒ රුචිකත්වය නිසා නම්, මට මුදල් මේ විදිහට තියෙන කෙනෙක් කියන ඒ හැඟීම භුක්ති විඳින්නට කැමති නිසා නම්, ඒ වීර්ය තෘෂ්ණා මූලිකව ඇති වෙන වීර්යය. හැබැයි තමන් ධනය හරි හම්බ කරන්නේ මේ ජීවිතය පවත්වන්නට, අමුදරුවන් පෝෂණය කරන්නට, අවශ්‍යතා සම්පාදනය කරන්නට, කය නඩත්තු කරන්නට, ලෝකයේ තුල ජීවත් වෙන්නට, ගුණධම් වඩන්නට, කුසල ධම් වඩන්නට, මේ කොයි දේ කරන්නට ධනය අවශ්‍යයි. ඒ නිසා වෙහෙස මහන්සි වෙලා හෝ ධනය ඉපයිය යුතුයි, තමන්ගේ මෙලොව පරලොව විනාශ කරගන්න නැතුව, අනුන්ට හානි කරන්නේ නැතුව, දිවි පැවැත්වීම සඳහා, අඹදරුවන් පෝෂණය කිරීම සඳහා, කුසල් දහම් සම්පාදනය කිරීම සඳහා, සමාජ මෙහෙවර සඳහා, අවශ්‍යතාවයන් සම්පූර්ණ කර ගැනීම සඳහා ධනය සම්පාදනය කළ යුතුයි කියන කාරණය නුවණින් දැකලා යමෙකුට වීර්ය කරන්නට පුළුවන් නම්, ඒ තැනැත්තාට ධනීපීම සඳහා දරන උත්සාහයත් කුසල වීර්යක් හැටියට සම්පාදනය කරන්න පුළුවන්. එතකොට මෙන්න මේ විදිහට ඒ ධර්මතාවය කුසල්ද අකුසල්ද කියන එක තීරණය වෙන්නේ තමන්ගේ ප්‍රඥාවේ ප්‍රමාණයට, තමන්ගේ සම්මාදිට්ඨියේ ප්‍රමාණයට. ඒ නිසායි පළමුවෙනි දවසේම ධර්ම දේශනාව හැටියට සම්මාදිට්ඨිය කියන්නේ මොකක්ද කියන කාරණය පිළිබඳව දීර්ඝ විස්තරයක් අපි පැහැදිලි කළේ. එතකොට බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයේදී දක්වන්නේ මේ කායානුපස්සනාව වඩන තැනත්තා, කායානුව නැවත නැවත බලන තැනත්තා, කය කෙරෙහි සිහිය පිහිටවාගෙන නැවත නැවත බලනවා කොහොමද සිහිය, ප්‍රඥාව, වීර්යය අවදි කරගෙන ඇලීම ගැටීම යටපත් කරලා, තමන්ගේ රුචි අරුචිකම් මැඩපවත්වලා, ඒවට මුල් තැන දෙන්නේ නැතුව, ඒවා යටපත් කරමින් අවශ්‍යතාවයේ මත ප්‍රඥාව මෙහෙවාගෙන එතනත්ත වීර්ය කරනවා කය අනුව බලන්නට, කය අනුව දකින්නට. ඊළඟට බුදුරජාණන් වහන්සේ මේ කායානුපස්සනාව කරන ආකාරය 14 ආකාරයකින් විස්තර කරනවා. ඒ ටික සම්පින්තණය කරලා ගත්තොත් පැහැදිලිව ක්‍රම පහක් මෙහි දැක්වෙනවා. පළවෙනි එක තමයි ආනාපාන සතිය. දෙවෙනි එක තමයි ඉරියාපත භාවනාව. තුන්වෙනි එක තමයි සම්පජඤ්ඤය. හතරවෙනි එක තමයි පටික්කුල මනසිකාරය. පස්වෙනි එක තමයි ධාතු මනසිකාරය. හයවෙනි එක තමයි සීවතික නවය. සීවතික නවයක් තියෙන නිසා මුලින් කියපු පහයි ඒ සීවතික නවයයි ඔක්කොම එකතු කරලා ගත්තොත් 14ක් වෙනවා. පැහැදිලි කාණ්ඩ වශයෙන් ගත්තොත් කාණ්ඩ පහකින් බුදුරජාණන් වහන්සේ කායානුපස්සනාව පුහුණු කරන හැටි දක්වනවා. එතෙන් මම එකයි කිව්වේ මේ එක එක් කාරණේ පැහැදිලි කරගන්න එක එක් දිනේ බැගින් වැය කරලා අපට කතා බහ කරන්නට පුළුවන් නම්, සාකච්ඡා කරන්න පුළුවන් නම්, එපමණ පුළුල් දැනුමක් ඇති කරගන්න පුළුවන්. නමුත් අද මේ එක් දිනය තුළ මේ කරුණු පහ පිළිබඳව යම් වැටහීමක් ඇති කරගන්නට අපි උත්සාහ කරනවා. පළවෙනි එක තමයි ආනාපාන සතිය. එතකොට ආශ්වාස ප්‍රශ්වාසය පිළිබඳව සිහිය පිහිටුවාගෙන කරන භාවනාව කුමන භාවනාවක්ද?
කායානුපස්සනා සතිපට්ඨානය. එය කයේ එක්තරා කොටසක්. ආශ්වාස ප්‍රශ්වාසයට කියන තව නමක් තමයි කාය සංඛාර. සංඛාර කියලා කියන්නේ ගොඩනගෙන ඇති කරන, නිර්මාණය කරන, සංස්කරණය කරන දේ. කය නිර්මාණය කරන්නේ, කය පවත්වන්නේ, කය නඩත්තු කරන්නේ, කයෙහි ජීවය තහවුරු කරලා තියන්නේ ආශ්වාස ප්‍රශ්වාසය විසින්. ඒ නිසා ආශ්වාස ප්‍රශ්වාසය කාය සංඛාරයයි කියලා ගන්නවා. ඒ කයෙහිම එක්තරා අංගයක්. පඨවි ආපෝ තේජෝ වායෝ කියලා මූලික ධාතු හතරකින් කය නිර්මාණය වෙලා තිනෝ. එතකොට එහි එක් කොටසක් තමයි මේ වායෝ ධාතු. ඒ නිසා ආශ්වාස ප්‍රශ්වාසය කියන්නේ කයෙහිම එක්තරා කොටසක් වශයෙන් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. එතකොට කොහොමද ආශ්වාස ප්‍රශ්වාසය පිළිබඳව සිහිය පිහිටවාගෙන ආනාපාන සතිය. ආන කියලා කියන්නේ හුස්ම ගැනීම, කියන්නේ ආශ්වාසය. අපාන කියලා කියන්නේ ප්‍රශ්වාසය. මේ ආන සහ අපාන පිළිබඳව සතිය ආනාපාන සතිය. එතකොට සතිය කියන්නේ, සිහිය කියන්නේ මොකක්ද කියලා දීර්ඝ වශයෙන් අපි පහුගිය ධර්ම දේශනාවේදී කතා බහ කළා. එතකොට මේ ආන සහ අපාන පිළිබඳව, ආශ්වාසය සහ ප්‍රශ්වාසය පිළිබඳව අවදීන් සිහිය පවත්වා ගනිමින් ඒ අනුව නැවත නැවත බලනවට කියනවා ආනාපාන සති. මේ භාවනාව කරද්දී එක් එක් ආචාර්යවරු එක් එක් උපක්‍රම පැහැදිලි කරලා දෙනවා. සමහර ගුරුවරු කියා දෙනවා හුස්ම ගන්නකොට 1යි, හෙලනකොට 2යි, ආපහු ගන්නකොට 3යි, මෙහෙම මෙහෙම 10ට යනකම් ගණන් කරන්න. ආපහු 10 9 8 7 6 5 4 3 2 1 වශයෙන් ආපස්සට ගණන් කරගෙන එන්න. මෙව ආරෝහණ අවරෝහණ වශයෙන් ආශ්වාස ප්‍රශ්වාස ගණන් කරන්න. එක කලකට කමක් නැහැ. හැබැයි වරදවා ගන්නට එපා. එහෙම ආශ්වාස ප්‍රශ්වාස ගණන් කිරීම කියන එක නෙමෙයි ආනාපාන සතිය කියලා කියන්නේ. ඒ ආචාර්යවරු එහෙම කියා දෙන්නේ දැන් මේ නුහුරු නුපුරුදු වැඩකුයි අපි කරන්නේ. ඒ නිසා ඒ සඳහා හුරු වෙන තේ එක්තරා බාහිර උපක්‍රමයක් අපට කියා දෙනවා මෙන්න මෙහෙම කරන්නට කියලා. දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් අපි ගණන් හදන්න ඉගෙන ගන්නකොට පුංචි කාලේ අපිට කියනවා ගල් කැට, එහෙම නැත්නම් ඔලිඳ ඇට, මේ මොනවා හරි ඇට වර්ගයක් ගෙනල්ලා ඔන්න දෙකේ ගොඩවල් ගහන්න. ඊට පස්සේ දෙකේ ගොඩවල් දෙකක් එකට එකතු කරපුවාන් පස්සේ ගණන් කරලා බලනවා කීයද? 4යි. මම දෙවරක් දෙක 4යි කියලා අපිට උගන්වනවා. එතකොට හැමදාම අපිට ඔය ඇට ගණන් කර කර ඉන්නට බෑ. එතකොට උසස් පෙළ විභාගයට ලියනකොට මදටියට ළඟින් තියාගෙන ඔක කරන්න බෑ. එහෙම වෙනකොට අපිට දෙවරක් දෙක 4යි කියන එක විතරක් නෙමෙයි ඊට වඩා ගැඹුරු කරුණු පවා සැනකින් මනසට දැනෙන්නට ඕන. ඒ මට්ටමට පුහුණු කරන්න ඕන. හැබැයි මූලිකව මේක කරන්න අපට බැරි නිසා ඒකට ගල් කැට හරි ඇට වර්ග හරි එහෙම නැත්නම් අර දැන් තියෙනවනේ වට අර රාමු තියෙනවනේ, ඝනක රාමු හදලා තියෙනවා, ඒවා භාවිතා කරලා හරි මේ මොනවා හරි උපක්‍රම භාවිතා කරලා අපේ මනසට මේක පුහුණු කරනවා. ඒ වගේ ඇතැම් ආචාර්යවරු විවිධ ක්‍රමවලින් මේක මූලික වශයෙන් පුහුණු කරන්න ක්‍රියා දෙනවා. ඒක ගණිත ක්‍රමයක්. එහෙම නැත්නම් තව ස්වාමීන් වහන්සේලා කියා දෙනවා බුද්ධෝ කියන වචනය නැවත නැවත සිහි කරන්න. ඒක ආශ්වාස ප්‍රශ්වාස කරද්දී බුද්ධෝ බුද්ධෝ කියලා එහෙම සිහි කරන්න. එහෙම නැත්නම් ඒ වචනේ දෙකට කඩලා ආශ්වාසයේදී අකුරු කීපයකුත් ප්‍රශ්වාසයේදී අකුරු කීපයකුත් කියවෙන හැටියට සජ්ජහායනා කරන්න. මෙහෙම නොයෙක් ක්‍රම කියා දෙනවා. එහෙම නැත්නම් හුස්ම රැල්ල වදින්නේ නහය අගන, නහය අග මනස තියාගන්න, තොලේ අගන ස්පර්ශ වෙන්නේ තොල අග පිළිබඳ සිහිය පවත්වා ගන්න. මෙහෙම විවිධ උපක්‍රම කියනවා. හැබැයි තොලාගවත් නහයාගවත් නෙමෙයි ආස්වාස ප්‍රස්වාසය කියන්නේ. ඒක අපි මතක තියාගන්න ඕනේ. බුද්ධෝ බුද්ධෝ කියන එක නෙමෙයි ආස්වාස ප්‍රස්වාසය කියන්නේ. ඇතුල් වෙනවා පිට වෙනවා කියන වචනය මොමුණන එක නෙමෙයි ආනාපාන සතිය කියලා කියන්නේ. ඒ ඔක්කොම උපක්‍රම පමණයි අවසානයේ සිදුවිය යුත්තේ ආශ්වාස ප්‍රශ්වාස ක්‍රියාවලිය පිළිබඳ අපේ පූර්ණ අවධානය යොමු වීමයි. හුස්ම රැල්ල ඉහළ පහළ යාම පිළිබඳව අපේ අවධානය පවත්වාගෙන මේ දෑසින් යමක් දැස බලාගෙන ඉන්නේ යම්සේද ඒ ආකාරයෙන් මනසින්
පූර්ණ අවධානයෙන් එදෙස බලා ඉන්නට මනස පුහුණු කිරීම ආනාපාන සතිය හැටියට දක්වනවා. ඒතර බුදුරජාණන් වහන්සේ මේක පුහුණු කරද්දී තමන් කොයි ආකාරයෙන් පුහුණු කළ යුතුද කියලා පැහැදිලි කරනවා. ඉද වික්කවේ බික්කු අරඤ්ඤගතව රුක්කමූලගතව සුඤ්ඤාගාරගතව නිසීදති පල්ලංකං ආභුජිත්වා උජුංකායන් පනිදාය පරිමුඛං සතින් උපට්ඨිතා. බුදුරජාණන් වහන්සේ අන් කවර භාවනාවකටත් වඩා මේ ආනාපාන සති භාවනාවට සූදානම් වෙට හැටි පවා පැහැදිලි කරනවා. ඒතනත්ත ආරණ්‍යයට ගිහිල්ලා හරි ගහක් මුලට ගිහින් හරි නැත්නම් කවුරුවක් ගෙන් බාධාවක් නොපැමිණෙන නිදහස් තැනකට ගිහිල්ලා හරි වාඩි වෙලා කොහොමද වාඩි වෙන්නේ? පල්ලංකම් ආභුජිත්වා පලක් බැඳගෙන පිරිමි පක්ෂේ නම් කකුල් දෙක ඉදිරියෙන් මෙහෙම කතිරයක් හැටියට තියාගෙන. ඉතින් ඒක වඩාම හොඳ ක්‍රමය තමයි පිටිපතුල් දෙක කලවා උඩට එන හැටියට මෙහෙම තියාගන්න. හැබැයි හැමෝටම එහෙම වාඩි වෙන්න අමාරුයි. ඒකට කියනවා පద్මාසනයයි කියලා. ඒක තමයි භාවනාවේදී පිරිමි පාර්ශ්වයට හොඳම මනස ඒකාග්‍ර වෙන, චිත්ත සමාධිය ඇති වෙන, කාය භාවනාව සිද්ධ වෙන ඉතාම ප්‍රසස්ත ඉරියව්ව ඒකයි. එහෙම ඉන්නට බැරි නම් තමන්ට පහසු, සුව පහසු ආකාරයකින් කකුල් දෙක තියා ගන්නවා ටික වේලාවක් කෙලින් පවතින්නට පුළුවන් හැටියට. එතකොට කාන්තා පක්ෂේ නම් කාන්තා පක්ෂෙත් සමහර කෙනෙක් කාන්තා පක්ෂයට අනුමත ක්‍රමය තමයි අර්ධ පරයන්කය. පිරිමි පක්ෂයට බද්ධ පරයන්කය, කාන්තා පක්ෂයට අර්ධ පරයන්කය. අර්ධ පරයන්කය කියන්නේ කකුල් දෙකම මෙහෙම පිටිපස්සට නවල. කකුල් දෙකම පිටිපස්සට නවලා ඒ අතරමැදින් වාඩි වෙනවා. තත් එහෙම කරන්නට පහසු නෑ. ඒක පොඩි දරුවෝ එහෙම වාඩි වෙන හොඟක් වෙලාවට පින්නතුන් දැකලා ඇද්දි කකුල් දෙකම පස්සට දාලා ඒක මැද්දෙන් අපූර්වට වාඩි වෙලා ඉන්නවා. හැබැයි ලොකු වෙනකොට මේ උකුල්ලත් එහෙම තද වෙන නිසා ඒක කාලයක් පුහුණු කළේ නැත්තම් ඒක පාට වාඩි වෙන්න යන්න එපා. එහෙම වුණොත් මේ අස්තිවල යන්නම් ගැටලු මතුවෙන්නට පුළුවන්. කෙනෙකුට අවශ්‍ය නම් ටික ටික පුහුණු කරන්න. ඒකට හොඳම ක්‍රමය තමයි කකුල් දෙක පිටිපස්සට නවලා ඒ අතරින් වාඩි වෙන්නට උත්සාහ කරනවා. තට්ටම් බිම වදින්නේ නැත්නම් ඒ ප්‍රමාණයට පොඩි කොට්ටයක් තියාගෙන ඊට පස්සේ ටික ටික ඒ කොට්ටේ උස අඩු කරමින් එහෙම ටිකෙන් ටික වැඩි හිටි කෙනෙකුට උනත් මේක පුහුණු කරන්න පුළුවන්. සමහරුන්ට නම් ස්වභාවයෙන්ම එහෙම වාඩි වෙන්න පුළුවන්. ඒක තමයි ප්‍රසස්ත ක්‍රමය. එහෙම නැත්නම් Tamanට පුළුවන් ක්‍රමයකට සමහර අය ස්ත්‍රී පක්ෂත් ඉදිරියට කකුල් දෙක නවාගෙන වාඩි වෙනවා. ඉතින් ගැටලුවක් නෑ Tamanට පුළුවන් හැටියට. හැබැයි හොඳට මතක තියාගන්න ඕනේ ආනාපාන සතිය කරනකොට ඔය කකුල් දෙක පැත්තකට දාලා පැත්තකට නමලා වාඩි වෙන ක්‍රමේ එතරම්ම උචිතයි කියලා මම හිතන්නේ. මොකද ආශ්වාස ප්‍රශ්වාසයේදී බුදුහාමුදුරුවෝ විශේෂයෙන් දක්වන උජුංකායන් පනිදාය ශරීරයේ කෙලින් තියෙන්න ඕන. අනිත් කවර භාවනාවකටත් වඩා ආනාපාන සතියේදී බුදුහාමුදුරුවෝ අවධාරණය කරන උජුංකාය හොඳට ශරීරයේ ඍජු වෙන්නට වඩ. මොකද ආස්වාස ප්‍රස්වාසයේ සඳහා මේ ආස්වාස ප්‍රස්වාස කරන ශ්වසන පද්ධතිය හරියට පැහැදිලිව ක්‍රියාත්මක වෙන මට්ටමට තියෙන්න ඕනේ. එහෙම නැති වුණොත් මේ වායු ධාරාව යන ක්‍රමයේ විකෘති වුණොත් දැන් අපි මේ භාවනාවකදී උත්සාහ කරන්නේ මම මුල් දවසේම පැහැදිලි කළා භාවනාවේ අවසන් ඵලය විය යුත්තේ යත භූත ඥාන දර්ශනය. ඒ කියන්නේ පවතින ස්වභාවය පවතින ස්වභාවයෙන් දැන ගැනීම විකෘති නොවි අපි ඒකට කියන ඇතිසැටියෙන් වටහා ගන්නවා. තියෙන ආකාරය තියෙන විදිහෙන්ම ඒක විකෘති නොවි හරියට පැහැදිලිව තෝරා ගැනීම. එතකොට ආස්වාස ප්‍රස්වාසයේ විකෘති ආකාරයෙන් නම් ක්‍රියාත්මක වෙන්නේ අපිට හඳුනා ගන්න වෙන්නේ විකෘතිය. එතකොට එතන යථාභූත ඥාන දර්ශනයේ පහළ වෙන්නෙත් නැහැ. කය හරියට ක්‍රියාත්මක වෙන්නෙත් නැහැ. පෙනහළු වලට අවශ්‍ය ප්‍රමාණයට ඒ ඝර්ත හැම එකක්ම නිවැරදිව ක්‍රියාත්මක වෙන්නෙත් නැහැ. ඒ කය ඇකුළුනහම, කය ඇදුනහම, කය හිරවුනහම පෙනහළු වල හැම ඝර්තයකටම නිසි විදිහට ඔක්සිජන් වායුව, අම්ලකර වායුව ක්‍රියාත්මක වෙන්නේ නැහැ. එහෙම වෙනකොට ස්නායු පද්ධතිය හරියට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මොළය හරියට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මාංශ පේශි හරියට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. එහෙම ගත දුබල වෙනකොට
නිද්‍රාශීලී බවක් තමයි ඇති වෙන්නේ. කායික ප්‍රබෝධය ඇති වෙන්නේ නැහැ. කාය ප්‍රබෝධමත් වෙන්නේ නැත්තම් කායික සුඛය, කායික සැහැල්ලුව ගොඩනගන්නට අමාරුයි. එහෙම වුණොත් භාවනා කරන්න පටන් ගත්තු තැන ඉඳලා ඔක්සිජන් වායුව අවම වීම නිසා කායේ ඇති වෙන තෙහෙට්ටුවත් එක්කලා යම් නිදිබර ගතියක්, නිද්‍රාශීලී ගතියක් මතුවෙන්නට ඉඩ තියෙනවා. නිසා තීන මිද්දේ ඇතිවීමේ ප්‍රධාන සාධකයක් වෙනවා කායේ ඇති වෙන යම් යම් විකෘතිතාවය. ඒ නිසා මව්පක්ෂයය වාඩි වෙනකොට තමන්ට පහසු ක්‍රමයක් භාවිතා කළාට කමක් නැහැ. හැබැයි කය ඍජුව තියෙන්නට ඕන කියන එක, කකුල් දෙක සමහරුන්ට පැත්තට නමලා කෙලින් වාඩි වෙන්න පුළුවන් අය ඉන්නවා. ඒක එක්කෙනාගේ කය ස්වභාවයත් එක්ක. ඒක තමන් තීරණය කරන්න ඕන ඒ සඳහා සුදුසු ක්‍රමය මොකක්ද කියලා. එතකොට තව කාරණයක් මතක තියාගන්න ඕන. භාවනා කරන්න ගිහිල්ලා භාවනා කරද්දී ඉරියව්ව හද හදා භාවනා කරන්න යාමේදී භාවනාවට යම් යම් බාධක ඇති වෙන්නට පුළුවන්. හැබැයි මුල් අවස්ථාවේදී ඒකේ තරම් ගැටලුවක් නෙමෙයි. අපි පුහුණු වෙන්න උත්සාහ කරන්නේ. නිසා භාවනා කරද්දී උනත් ටික ටික අවශ්‍ය විදිහට ඉරියව් වෙනස් කරගෙන සුදුසු ක්‍රමේ හදාගත්තට කමක් නැහැ. දිගටම භාවනා කරද්දී ඉරියව්ව වෙනස් කර කර හිටියොත් අපට ඒකාග්‍රතාවය කියන එක ඇති කරගන්න තරමක් බාධා කරනවා. පහුගිය දිනක උදෑසනේ භාවනා කරද්දී එක මහත්මයෙක් ඇහුවා, භාවනා කරද්දී ඉරියව් මාරු කිරීම වරදක් නැද්ද? ප්‍රඥාව පහළ වෙන්නට ඉරියව් මාරු කිරීමේ වරදක් නැහැ. එතකොට සිහිය පවත්වන්න ඉරියව් මාරු කිරීමේ ගැටලුවක් නැහැ. හැබැයි ඒකාග්‍රතාවය ඇති කරන්න ප්‍රධාන බාධකයක් වෙනවා ඉරියව් මාරු කිරීම. ඊළඟට ඉරියව් මාරු කිරීමේදී අපි හඳුනා ගන්න ඇයි ඉරියව් මාරු කරන්නේ? අපෝ මෙහෙම ඉන්නකොට නම් අමාරුයි කියලා පහසුවෙන් ඉන්න නම් තමන් මොකක් හොයාගෙනද ගිහින් තියෙන්නේ? තමන්ගේ රුචිකත්වය. එහෙනම් භාවනා කරන්න මේ උත්සාහ කරලා තියෙන්නේ තමන්ගේ රුචි අරුචිකම් වලට වහල් වෙලා. අන්න එහෙම වුණොත් හැබැයි වීර නෙමෙයි. හැබැයි අනිත් පැත්තත් මතක තියාගන්න ඕනේ. එහෙමනම් රුචි අරුචිකම් වලට වහල් වෙන්න හොඳ නැහැ. කැඩුනත් කවන්නේ ඔහොමම ඉන්නවා කියලා ලේ ගමන නැවතිලා නහර හිර වෙලා සියල්ලම අක්‍රිය වෙලා අංශයක් පණ නැති වෙනකන් එහෙම වාඩි වෙලා ඉන්න උත්සාහ කරන්න එපා. ඒකත් භාවනාව නෙමෙයි. ඒක එක්තරා අන්තගාමී වීම. එනිසා කයට අනතුරු නොවන මට්ටම හඳුනා ගන්නත් ඕනේ. හැඟීම් වලට වහල් නොවන මට්ටම හඳුනා ගන්නත් භාවනා කරන්න ගිහලා කයට අනතුරු වෙන්න බෑ. එහෙමනම් නහර තද වෙලා නම් මේ ගමන් කරන්න නැත්නම් ඒක තේරුම් අරගෙන සකස් කරගන්න ඕනේ. හැබැයි සම්පූර්ණ මේ ගමනාගමනේ කෙරුණා නොහුරුණු පුරුදු බව නිසා පොඩි පොඩි වේදනා දැනෙන්නට පුළුවන්. ඒක කයේ ස්වභාවය. ඒකට වහල් වෙන්නට යන්න හොඳ නැහැ. එනිසා මේ මනසේ දරා ගන්නට බැරිකමද මේ කායික අවශ්‍යතාවයක්ද කියන මේ දෙක තෝරගන්න. එමතිසේම භාවනාවේදී අපට ওই වෙනස හඳුනා ගන්න ඕන. මේ හැඟීමකට වහල් වීමක්ද මේ අවශ්‍යතාවයක්ද? අවශ්‍යතාවයක් නම් ඒකට ඉඩ දෙන්නට ඕනේ. ඒක හැඟීමට වහල් වීමක් නම් ඒක මැඩපවත්වන්නට යටපත් කරන්නට වීර්ය කරන්න ඕනේ. ওই දෙක පටලවා නොගත යුතුයි. පටලවා ගත්තොත් අගතිගාමීව හානි සිද්ධ කරගන්න. එතකොට මේ ආනාපාන සතිය කරන තැනත්තා ඔය විදිහට පල්ලංක නාබුජිත්ත පලක් බඳගෙන, කියන්නේ පහසු විදිහට කකුල් දෙක හොඳට ස්ථාවරව තියාගෙන උජුම් කායම් පනිදාය ශරීරේ හොඳට කෙලින් තියාගෙන පරිමුඛං සතෙන් උපට්ඨපෙත්වා තමන්ගේ කයේ ඉදිරිපසට තමන්ගේ සිහිය පිහිටුවා ගන්න. අවධානය දැන් ආනාපාන සතිය කරන කෙනා සිහිය පිහිටුවා ගන්නේ කොතනටද? කයේ ඉදිරිපසට. ඒ කියන්නේ මේ නාසය, මුහුණ, උගුර ආදී මේ ඇසුරු කොට, පපුව, මේ කියන ඉදිරිපසට තමන්ගේ අවධානය හඳවා ගන්නෝ සිහිය පවත්වා ගන්න. පරිමුඛං සතිං උපට්ඨපෙත්වා සිහිය ඉදිරියෙන් මෙහෙම පවත්වා ගන්නවා. හරියටම කියනවා නම් අපේ මූණ දිහා වෙන කෙනෙක් බලාගෙන ඉන්නා වගේ. එහෙම නැත්නම් අපි වෙන කෙනෙකුගේ මූණ දිහා බලාගෙන ඉන්නා වගේ. සිහිය තවන්ගේ ඉදිරියෙන් මෙහෙම පිහිටුවා ගන්නවා. තව කෙනෙකුගේ මූණ දිහා බලා ඉන්නකොට අපිට කොහොමද පේන්නේ? ඒ වගේ අපේ මූණ දිහා අපි බලාගෙන ඉන්න පුළුවන් මට්ටමට දැන් මේ අපි අධීක්ෂණයක් කරන්න යන්නේ. මේ මම මේක කරනවා කියන මට්ටමට આવොත් අපි උත්සාහයෙන් හුස්ම ගන්න, හුස්ම හෙලන්න, හිර කරගන්න මේ නොයේ ජාති වලට ගිහිල්ලා අන්තිමට මෙහෙසටපත් වෙනවා. ඒ නිසා මේ
මේ සතිපට්ඨානයේදී හැමතිස්සෙම කරන්නේ මේ මම කරනවා කියන මට්ටමේ නෙමෙයි, මේ කය තුල සිද්ධ වෙන ස්වභාවික සංසිද්ධිය පැත්තකින් ඉන්න අධීක්ෂකේ කොහොමද බලන්නේ, අන්න ඒ විදිහට තමන් ඒ තුලට අන්තර්ගත නොවේ බාහිරින් බලා ඉන්නට යම් කිසි උත්සාහයකුයි අපි ගන්න. ඒක එක පාට අපිට තේරුම් ගන්නට බෑ, කලක් පුහුණු කරද්දී ටික ටික හඳුනා ගන්නට පුළුවන්. එතකොට දැන් ඒ විදිහෙන් ඉදිරිපසට සිහිය පිහිටුවාගෙන දැන් අපි බලාගෙන ඉන්නවා. මොකක්ද? සෝ සතෝ අස්ස සති, සතෝ පස්ස සති. සිහියෙන් යුක්තව ආශාස කරනවා, සිහියෙන් යුක්තව ප්‍රසවාස කරනවා. ඒ කියන්නේ අවධානයෙන් යුක්තව ඒ කෙරෙහිම මනස පවත්වාගෙන, ඒ කෙරෙහිම අවධිය පවත්වාගෙන ආශාස ප්‍රසවාස කරනවා. හැබැයි මෙතන ආශාස ප්‍රසවාස කරනවා කියලා කිව්වට ආශාස ප්‍රසවාස කෙරෙන හැටි බලා ඉදීමයි කල යුත්තේ. කරනවා කියලා කියන්නේ මේක තමන් විසිනුයි කරන්නේ. හැබැයි ඒ තමන් විසින් උත්සාහයෙන් කිරීමක් ගැන නෙමෙයි මෙතන කියන්නේ, ඒ ආශාස ප්‍රසවාස කිරීම පිළිබඳව සිහිය පිහිටුවාගෙන බලා සිටීම. අනුපස්සති, එහෙම නැත්නම් අනුපස්සන කියලා සඳහන් කරන්නේ ඒකයි. එතකොට සිහියෙන් යුක්තවම ආශ්වාස කරනවා, සිහියෙන් යුක්තවම ප්‍රශ්වාස කරනවා. එතකොට එතනදී මුලදි අර වගේ උපක්‍රම යොදන්නට පුළුවන් ගණන් කිරීමක් හෝ එකයි දෙකයි කියලා සිතීමක් හෝ ඇතුල් වෙනවා පිට වෙනවා කියලා හිතීමක් හෝ උපක්‍රම යොදන්න පුළුවන්. හැබැයි කලක් යද්දී ඒ වචන සියල්ල බැහැර කරලා පූර්ණ අවතින් හරියට අපි තව කෙනෙක් දිහා බලා ඉන්නකොට කෙසේ පෙනෙනවාද, ඒ විදිහට බලා හිඳින්නට උත්සාහවත් විය යුතුයි. දැන් මගේ ඇඟිල්ල දිහා බලා ඉන්නකොට මේ ඇඟිල්ල පාත් වෙනවා, ඉස්සෙනවා පේනවනේ නේද? එතකොට ඒත් එක්ක මම ඇස්පිල්ලම් ගහනවා පේනවනේ, තොල් හොලවනවා පේනවනේ, මේ ඔක්කොම එකවර පේනවා. දැන් වෙන වෙනම හිතන්න යන්නේ අන්න හාමුදුරු ඇඟිල්ල ඉස්සුව ඔන්න පාත් කළා, ඔන්න ඇස්පිල්ලම් ගහුවා, ඔන්න තොල ඉස්සුව, ඔන්න ඇකුළුව, එහෙම හිතන්න යන්නේ වෙන වෙනම. වචන මොකුත් නැහැ, බලා ඉන්නකොට ඔක්කොම ටික පේනවා. අන්න ඒ වගේ ඒ හුස්ම රැල්ල ක්‍රියාත්මක වෙන ආකාරයේ දිහා වචන ඔක්කොම පැත්තකින් තියලා බලා ඉන්නට උත්සාහවත් වෙනවා. ඉතින් මෙහෙම කරනකොට මුලදි අපිට නොඑක් જાති මතක් වෙනවා, හෙට කරන්න තියෙන වැඩ කටයුතු සැලසුම් ගැන මතක් වෙනවා, එගේ පතේ වේදනා දැනෙනවා, අපහසුතාවක් දැනෙනවා, නිදිමත එනවා, නොඑක් අර්බුද මතුවෙනවා. හැබැයි හැම මොහොතකම මනසට අවවාද කරන්න ඕනේ එක තත්පර කීපයක් හරි මම මේ වැඩේ හරියට කරන්න ඉගෙන ගන්නවා. එක තත්පර දෙක තුනක් හරි මේ කිව්ව දේ හරියට කරන්න පුළුවන්ද කියලා මම බලනවා. එයි මට එහෙම කරන්න බැරි, මෙච්චර දේවල් මම කරන්නේ. එහෙම බැරි වෙන්නට විදිහක් නැහැ. අනිත් අයත් කරනවා නම් මටත් ඒක කරන්න පුළුවන්. ජීවිතේ මේ තරම් දේවල් මම කරලා තියෙනවා, මේක කරන්න බැරි මොකද? එනිසා එක සුළු වෙලාවක් හරි මේක හරියට කරන්න මම උත්සාහ කරනවා කියලා මනසට අවවාද කරමින්, මනසට යම්කිසි ප්‍රබෝධයක් ඇති කරමින් තත්පර කීපයක් හරි මේක හරියට කරන්න උත්සාහ කරන්න ඕන. කාලේ ගොඩක් වෙලා ගත කිරීම නෙමෙයි භාවනාවේදී අවශ්‍ය වෙන්නේ. මම පැයක් හිටියා, පැය දෙකක් හිටියා කියන එක නෙමෙයි වැදගත්. පැයක් හරි පැය දෙකක් හරි ඉන්න පුළුවන් නම් හොඳයි. ඒක කායික සංවරය. හැබැයි සිත අවශ්‍යතර නැත්තම් ඒකේ තරම් අර්ථවත් දෙයක් වෙලා නැහැ. ඒ නිසා කය නිවැරදිව පවත්වාගෙන සිතත් නිවැරදි තැන පවත්වාගෙන පුළුවන් නම් තමයි භාවනාව නිවැරදිව කරගෙන යන්නට පුළුවන් වෙන්නේ. එතකොට ඔය විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සතෝ අස්ස සති, සතෝ පස්ස සති. සිහියෙන් යුක්තව සතෝව කියන්නේ සිහියෙන්ම ආශ්වාස කරනවා, සිහියෙන්ම ප්‍රශ්වාස කරනවා. ඊළඟට දීඝංවා අස්ස සන්තෝ දීඝං අස්ස සාමීති පජානාති, දීඝංවා පස්ස සන්තෝ දීඝං පස්ස සාමීති පජානාති. දීර්ඝ වශයෙන් හුස්ම ගන්නකොට දීර්ඝ වශයෙන් හුස්ම ගන්නවා කියලා දැනගෙන සිහියෙන් යුක්තව ඒ කාර්ය කරනවා. දීර්ඝ ප්‍රශ්වාස කරනකොට දීර්ඝව ප්‍රශ්වාස කරනවා කියලා දැනගෙන ඒ කාර්ය කරනවා.
කෙටියෙන් හුස්ම ගන්නකොට කෙටියෙන් හුස්ම ගන්නවයි කියලා දැනගෙන ඒක කරනවා. කෙටියෙන් ප්‍රශ්වාස කරනකොට කෙටියෙන් ප්‍රශ්වාස කරනවයි කියලා දැනගෙන ඒක කරනවා. හැබැයි දැන් මෙහෙම කිව්වෙන් පස්සේ මම නැවතත් සිහි කරනවා, හිතලා හුස්ම දීර්ඝ වශයෙන් අරගෙන හිතලා හුස්ම දීර්ඝ වශයෙන් පිටකරන එකක් ගැන නෙවෙයි මේ කියන්නේ. ඒ කෙරෙන ස්වභාවික කාර්ය අධීක්ෂණය කිරීම. මුලදි මුලදි තමන්ට අවශ්‍ය නම් වාර කීපයක් මේක හිතලා හුස්ම ඉහළ පහළ කරලා බැලුවට කමක් නැහැ. හැබැයි දිගින් දිගටම භාවනාව මුළුල්ලේම ඒක කරන්න යන්න එපා. එහෙම වුණොත් මේ පපුවේ මාංශ පේශි වලට පෙනහළු වලට වෙහෙසක් දැනෙන්න ගන්නවා. ටික වෙලාවක් යනකොට අපහසු වෙනවා. ඒ නිසා අවශ්‍ය නම් 3 වරක් 4 වරක් 5 වරක් විතර හොඳට පෙනහළු පිරෙන්නට. හොඳට පෙනහළු පිරෙන්න හුස්මක් අරගෙන තත්පරයක් විතර රඳවා තියාගෙන ඊට පස්සේ හිමීෙන් සැරේ පිට කරලා මෙහෙම වරක් දෙකක් තුනක් හතරක් පහක් කරලා ඕනනම් ඒ ගැන අවධානය පිහිටුවා ගත්තට කමක් නැහැ. හොඳට පෙනහළු පිරෙන්න හුස්මක් ගත්තම කයත් හොඳට ප්‍රබෝධමත් වෙනවා. ඒ වගේම අවධානයත් ඒත් එක්කලා පිහිටුවා ගන්න පහසුවක් ඇති වෙනවා. ඒ පහසුව නිසා කෙනෙක් වාර කිහිපයක් උත්සාහයෙන් හුස්ම ඉහළ පහළ හෙළුවට කමක් නැහැ. හැබැයි එතනින් පස්සේ ඒක උත්සාහයෙන් කරන්නට යන්නේ ස්වභාවිකව කෙරෙන්නේ බලා ඉන්නට උත්සාහ කිරීමයි කරන්නේ. ඊළඟට තථාගතයන් වහන්සේ දේශනා කරනවා සබ්බකාය පටිසංවේදී අස්ස සිස්සාමේති සික්ඛතේ. සබ්බකාය පටිසංවේදී පස්ස සිස්සාමේති සික්ඛතේ. මේ මුළු ආශ්වාස ප්‍රශ්වාස කයම, මෙතන කය කියලා කියන්නේ ආශ්වාස ප්‍රශ්වාසය, මුළු ආශ්වාස ප්‍රශ්වාසයම පූර්ණ වශයෙන් සිහිය පිහිටවාගෙන ආශ්වාස කරනවා ප්‍රශ්වාස කරනවා. ඒ කියන්නේ මුලදී මුලදී අපට ආශ්වාස ප්‍රශ්වාස එක්තරා කොටසක් විතරයි දැනෙන්නේ. ඒ කියන්නේ මේ නහය ඇතුලේ පොඩ්ඩක් යන්තම් නලියාගෙන යනවා තේින්න, එහෙම නැත්නම් උගුර හරිය පොඩ්ඩක් ස්පර්ශ වීගෙන යනවා දැනෙනවා, එහෙම නැත්නම් පපුව හරිය, එහෙම නැත්නම් උදරය හරිය යන්තම් ස්පර්ශ වීමක් විතරයි දැනෙන්නේ. හැබැයි මනමින් සිහිය පිහිටවා ගන්නකොට කලක් පුහුණු කරද්දී නාසය, උගුර, පෙනහළු, උදරය පමණක් නෙමේ මුළු ශරීරය පුරාම එක්සැනින් හිස්මුදුනේ පටන් පාදාන්තයේ දක්වාම මේ ආස්වාස ප්‍රස්වාසය ක්‍රියාත්මක වෙන හැටි, එක්වරක් හුස්ම ගන්නකොට මුළු කය පුරාම මේක ක්‍රියාත්මක වෙන හැටි දැනෙන්නට ගන්නවා. ප්‍රස්වාස කරනකොට මුළු කය පුරාම මාංශපේශී හැකිලි වෙනස් වෙන ආකාරය දැනෙන්නට ගන්නවා. සිහිය වැඩෙන්න වැඩෙන්න. හැබැයි මේවා ගැන වෙන වෙනම හිතනවා නෙමෙයි, අපි කරන්නේ සිහියෙන් යුක්තව බලා හිඳීමයි. මේ බලා ඉන්නකොට සිද්ධ වෙන දේ ටිකෙන් ටික ටිකෙන් ටික දැනෙන්නට අවබෝධ වෙන්නට පටන් ගන්නවා. එතකොට කලක් ප්‍රගුණ කරද්දී මුළු ආශ්වාස ප්‍රශ්වාස කයම හරියට දැනගෙන එහි ආරම්භය, එහි මැද, එහි අවසානය කියන මේ අවස්ථා තුනම මනවින් දකිමින් ආශ්වාස ප්‍රශ්වාස කරන්නට හැකියාව ඇති වෙනවා. ඒ මට්ටමට සිහිය ප්‍රගුණ වෙනවා. ඊළඟට පස්සම්භයං කාය සංකාරං අස්ස සිස්සාමේති සික්ඛතේ. පස්සම්භයං කාය සංකාරං පස්ස සිස්සාමේති සික්ඛතේ. මුළු ආශ්වාස ප්‍රශ්වාස කයම සංහිඳවමින් ආශ්වාස කරනවා ප්‍රශ්වාස කරනවා. ඒ මොකක්ද? සමහර කියන්නේ ටික වෙලාවක් ආශ්වාස ප්‍රශ්වාස පිළිබඳව සිහිය පවත්වාගෙන ඉන්නකොට නොදැනී ගියා, දැනෙන්නේ නැතුව ගියා. ඒ දැනෙන්නේ නැතුව ගියා කියලා කියන්නේ අර මුලින් තිබිච්ච රළු භාවයේ ටික ටික අඩු වෙලා ගිහිල්ලා ඉතාලම සැහැල්ලු වෙලා යනවා. හැබැයි සැහැල්ලු වෙලා ගියාට නැති වෙලා නෙමෙයි. දැනෙන්නේ නැත්තම් එතන තියෙන්නේ සිහියේ අඩු බව. නොදැනී තියන්නට විදිහක් නැහැ. ආස්වාස ප්‍රස්වාසයේ නැවතිලා නැහැ. ආස්වාස ප්‍රස්වාසයේ තියෙනවා. ඒක දැනෙන්නට ඕනේ. හැබැයි සිවුම් වෙන්නට පුළුවන්. ඒ සිවුම් වුණාම දැනෙන්නේ නැත්තේ එතනින් එහාට සිවුම් භාවයේ ග්‍රහණය කරන්න තරම් අපේ සිහිය වැඩිලා නැහැ. ඒකයි සමහරු කියන්නේ ටික වේලාවක් කරගෙන යනකොට දැනෙන්නේ නැතුව ගියා. ඊට පස්සේ ආස්වාස ප්‍රස්වාස නැහැ. හැබැයි නැහැ කියලා ඉන්නකොට ඔන්න ටිකක් වෙලා යනකොට ආයෙ පටන් ගන්නවා. ඇයි? ඒ නැහැ කියලා හිතනකොට අපේ මනසට අරමුණක් නැහැ. එතකොට මනස පොඩ්ඩක් චංචල වෙනවා. මනස පොඩ්ඩක් චංචල වෙනකොට ආයෙ ආශ්වාස ප්‍රශ්වාසෙ රළු වෙනවා. රළු වෙනකොට ආයෙ දැනෙන්නට පටන් ගන්නවා.
ඒ නිසා නොදැනී යනවා කියලා කියන්නේ නැතිවීම නෙමෙයි සිවුම් වීමයි. ඒ සිවුම් වෙන ප්‍රමාණයට සිහිය සිවුම් කරමින් ප්‍රඥාව සිවුම් කරමින් වීර්‍ය සිවුම් කරමින් ඒකාග්‍රතාවය සිවුම් කරමින් එය හඳුනා ගන්නට අපි උත්සාහවත් විය යුතුයි. එතකොට එහෙම හඳුනාගෙන ඒ තුන සිහිය පිහිටුවා ගන්නකොට පස්සම් භයං කාය සංකාරං අස්සසිස්සාමීති සික්ඛති. මේ ආශ්‍රාස ප්‍රස්වාසී තාම සූක්ෂම වෙලා තාම සැහැල්ලු වෙලා ක්‍රියාත්මක වෙනවයි කියලා දැනගෙන එය පවත්වනවා. මෙන්න මේ විදිහට විවිධාකාරයෙන් ආශ්‍රාස ප්‍රස්වාසයේ පිළිබඳ ඇතිවෙන වෙනස්කම් පිළිබඳව සිහිය පවත්වාගෙන ඒ පිළිබඳව නැවත නැවත බැලීම ආනාපාන සතියයි. ඒ ආනාපාන සතිය කායානුපස්සනාවේ පළවෙනි පරිච්ඡේදයේ හැටියට එක් භාවනා ක්‍රමයක් හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරන එක් කර්මස්ථානයක් හැටියට. කායානුපස්සනාව වඩන කෙනෙකුට අවශ්‍ය නම් ඔය ආශ්වාස ප්‍රශ්වාසය කියන කමඨහන ඒ ආරම්භණය අරගෙන ඒ මත සිහිය පුහුණු කරන්නට පුළුවන් කියන එකයි එහි තේරුම. ඊළඟට දෙවැනි කාරණේ දෙවැනි කර්මස්ථානයේ හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඉරියාපත භාවනාව. පුනච පරම් භික්කවේ භික්ඛු ගච්ඡන්තෝවා ගච්ඡාමීති පජානාති. තිතෝවා තිතෝම් හීති පජානාති. නිසින්නෝවා නිසින්නෝම් හීති පජානාති. සයනෝවා සයනෝම් හීති පජානාති. යත